අක්මාව කියන්නේ අපේ ශරීර අභ්‍යන්තරයේ පිහිටා තිබෙන විශාලතම ඉන්ද්‍රියට. සාමාන්‍ය නිරෝගී අක්මාවක් කිලෝ එකහමාරක් විතර බරයි. උදර කුහරයේ දකුණු පැත්තට වෙනසේ මහා ප්‍රාචීරයට යටින් පිහිටා තිබෙන අක්මාව මෘදු රෝස දුඹුරු පැහැයට හුරු ත්‍රිකෝණාකාර අවයවයක් ලෙසින් තමයි පවතින්නේ. ඇත්තටම අක්මාව සලකුන් ලබන්නේ ශරීරයේ පවතින රසායනාගාරය ලෙසින්. ජීවය පවත්වා ගැනීම සඳහා අක්මාව විශාල කාර්යභාරයක් ශරීරය තුළ ඉටු කරනවා. අක්මාව තුළ ග්ලයිකොජන් නැමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සිදුවන අතර එම රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලූකෝස් බවට පත් කරමින් රුධිරයට මුදා හැරීම සිදු කරනවා. රුධිර කැටිගැසීම වළක්වන ප්‍රෝටීන නිෂ්පාදනය සිදුවෙන්නේත් අක්මාව තුළ. ශරීරයට ඇතුළුවන සමහර ඖෂධ වර්ගවල සැරගතිය අඩු කිරීමද අක්මාවෙන් සිදු කරනවා. ආහාර ජීර්ණයට අවශ්‍ය වෙන පිත නිපදවීමද සිදු කරන්නේ අක්මාව මගින්. එතකොට ශරීරයට අවශ්‍ය වෙන ඇතම් වැදගත් හෝමෝන වර්ග නිෂ්පාදනය කිරීමද අක්මාව මගින් සිදු කරනවා. මේ විදිහට අක්මාවෙන් විශාල කාර්යභාරයක් මිනිස් ශරීරයට ඉටු වුණාට අක්මාවේ නිරෝගී භාවය ගැන සොයා බැලීමට මිනිසුන් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ. මිනිසුන් නිතරම වැඩි අවධානයක් යොමු කරන්නේ හෘදේ වස්තුව, මොළය, වෙනහලු ආදී අපේ ජීවිතයේ හුස්ම පොද නිමේෂයකින් තීරණය කරන ඉන්ද්‍රියන් වෙත පමණයි. නමුත් යම් හේකින් අක්මාව අකර්මණ්‍ය වුවොත් ඉතාම වේදනාකාරී ලෙස ජීවිතයෙන් පවා සමුගන්නට ඔබට සිදුවෙනවා. මේ නිසාම අක්මාවේ නිරෝගී භාවය ගැන සොයා බැලීම ඔබ අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ වගේම වර්තමානයේ වන විට අක්මා රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් වෙත පැමිණෙන පිරිසක් දිනින් දිනම වැඩි වෙමින් පවතිනවා. අක්මාව ආශ්‍රිතව බොහෝ රෝග තත්ත්වයන් දැක ගැනීමට පුළුවන්. ඉන් එක් රෝග තත්ත්වයක් වන්නේ ප්‍රමාණයේ ඉක්මවා මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්මාවේ මුළු බරෙන් 5-10% අතර ප්‍රමාණයක් මේද තැන්පත් වී තිබීම සාමාන්‍ය තත්ත්වයක්. මෙම ප්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීම මේදමය අක්මාව එහෙමත් නැත්නම් ෆැටි ලිවර් ලෙස හඳුන්වනවා. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව සෑම පුද්ගලයන් 30 දෙනෙකුගෙන් 1 පුද්ගලයෙකුට මෙම රෝග තත්ත්වය පැවතී යයි විශ්වාස කරනවා. අක්මාවේ ප්‍රමාණය ඉක්මවා මේද තැන්පත් වීමට ප්‍රධානතම හේතුව වන්නේ මත්පැන් භාවිතයයි. හැබැයි මත්පැන් භාවිත නොකරන අය අතරත් අක්මාවේ මේද තැන්පත් වීම දැන් සුලභව දකින්නට ලැබෙනවා. මෙම රෝග තත්ත්වය නන් ඇල්කොහොලින් ෆැට් ලිවර් ඩිසීස් කියලා තමයි වෛද්‍ය විද්‍යාවේ හඳුනාගන්නේ. මෙලෙස මත්පැන් පානය නොකර අක්මාවේ මේද තැන්පත් වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒවා තමයි ශරීරයේ අධික ස්ථූලතාව, දෙවන ඝනයේ දියවැඩියා රෝගයෙන් පෙළීම, ඇතැම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග, මන්ද පෝෂණයෙන් පෙළීම, කෙටි කාලයක් තුළ ශරීරයේ කෙට්ටුවීම, රුධිරයේ පවතින කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම, වයස්ගත වීම වැනි හේතු. ඔබේ අක්මාව ආසාදනීය වී ඇති බව පැවසෙන රෝග ලක්ෂණ 15 වෙන විට ඔබේ අක්මාව පවතින්නේ අසාධ්‍ය තත්ත්වයේ වූවොත් එය ඔබේ ජීවිතයට රතු එළිය හඟවන දරුණුම සංඥාවක් වෙන්න පුළුවන්. බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්නුවද පුද්ගලිකුගේ අක්මාව රෝගී වූ විට රෝගියාට දැනෙන රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. බොහෝ රෝගවල පොදු රෝග ලක්ෂණයක් ලෙස මතුවන උණ අක්මා රෝගවලද පෙර නිමිති පෙන්නුම් කරන රෝග ලක්ෂණයක්. විශේෂයෙන්ම අක්මාවේ රෝගවලට විශේෂ වූ රෝග ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒවා ඇස් කහ පැහැගැන්වීම, කෑම අරුචිය, වමනය ආදී ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. මෙවැනි රෝග ලක්ෂණ 15 සැනින් එකවරම එය අක්මා රෝගයක් බව තීරණය කිරීමට අපහසු නිසා එය සොයා ගැනීමට වෛද්‍යවරයා විසින් වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතු වෙනවා. අක්මාව පිහිටා ඇත්තේ උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ නිසා මෙම ස්ථානයේ වේදනාවක් ඇති බව රෝගියා පවසන්නේ නම් බොහෝ විට එය අක්මා රෝග ලක්ෂණයක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. අක්මාවෙන් සිදු කරන කාර්යභාරය නිසි ආකාරයෙන් සිදු නොවීම අක්මාව ආසාදනයට ලක් වී ඇති බව පැවසෙන තවත් රෝග ලක්ෂණයක් වෙනවා. උදාහරණයක් ලෙස ඇල්බියුමින් නිපදවීම අඩපණවීම පෙන්විය හැකියි. මෙහිදී රෝග ලක්ෂණ ලෙස උදරයේ මහත් වීම, උදරයේ පිම්බීම, බඩ පිපීම වැනි තත්ත්වයන් ඇති වෙනවා. මෙවැනි අවස්ථාවන් සාමාන්‍යයෙන් ඇතිවන්නේ උදර කුහරයේ දියර පිරීම හේතු කොටගෙන. උදරයට අමතරව වලලු කර සහ දෙපාවල ඉදිමීම් මෙහිදී ඇතිවෙනවා. මෙහිදී පාදවල සහ වලලු කර ආශ්‍රිත ප්‍රදේශවල දියර එකතු වීම නිසා අක්මාවට බලපෑම ඇතිවෙනවා. මීට අමතරව කාලාන්තරයක් පුරා අක්මා රෝගයෙන් පෙළුණු රෝගීන්ගේ පොදු රෝග ලක්ෂණ ලෙස
වමනය සමග රුධිරය පිටවීම හෙවත් ලේ වමනය මලපහ කළු පැහැයෙන් යුක්තවීම හා මලපහ සමග රුධිරය පිටවීම පෙන්වා දෙන්නට පුළුවන්. සිරුර කැසීමට ලක්වීමද අක්මා රෝගීන් නිතර නගන මැසිවිල්ලක්. මේ රෝග ලක්ෂණ රෝගියාට දැනෙන්නේ අක්මාව ඉදිමී අක්මාව උග්‍ර ලෙස ආසාදනය වූ විටදී. එවිට දිගටම වමනය ඇතිවීමත් මූත්‍රා ප්ලේන්ටි ටී පැහැ ගැනීමත් මලපහවල කහපාට අඩුවීමක් දක්නට ලැබෙනවා. අක්මා රෝගයෙන් පෙළෙන පිරිමියෙකුගේ පියරු කාන්තාවකගේ පියරු මෙන් විශාල වීමක් සිදුවෙනවා. එසේම පුරුෂයන්ගේ ලිංගික අප්‍රාණිකත්වය ඇතිවන අතර කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය නැති වී යාමට ඉඩ තිබෙනවා. මේට හේතුව වන්නේ අක්මාවේ හෝමෝන නිපදවීම අක්‍රිය වීමයි. අක්මාව අක්‍රිය වූ විට සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වී කාන්තා ලක්ෂණ පිරිමි සිරුරෙන් මතුවන්නට පටන් ගන්නවා. ඊස්ට්‍රජන් කියන්නේ කාන්තා ලක්ෂණ මතු කරන හෝමෝනයට. ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිවීම නිසා පිරිමියාගේ සිරුරේ පෞරුෂ ලක්ෂණ මතු කරන රෝම කූප පවා අඩුවන්නට පටන් ගන්නවා. මෙලෙස කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේද පියරු විශාල වීමට හේතු වන්නේ අක්මාව ආසාදනයට ලක්වීම නිසා ශරීරය තුළ අසාමාන්‍ය ලෙස ඊස්ට්‍රජන් හෝමෝනය වැඩිවීම නිසායි. කල්පනාව මදගත්යක්ද බොහෝ විට අක්මා රෝගීන් තුළ දක්නට ලැබෙනවා. හරි, අපි දැන් අක්මාවේ රෝගී භාවය හඳුනා ගන්නා ආකාරය ගැන ගොඩක් දේවල් කතා කළා. හැබැයි මේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර පවා ඇතමුන්ගේ අක්මාව අක්‍රිය වීමට ඉඩ තියෙනවා. මේදී රෝගියා පවසන් රෝග ලක්ෂණ වැඩිපුර පරීක්ෂාවට යොමු කිරීමේදී ඇස් කහවීම වෛද්‍යවරයා විසින් කරන ලද පරීක්ෂාවෙන් තහවුරු කරගත හැකි. උදරයේ පරීක්ෂා කිරීමේදී අක්මාව ඉදිමී ඇති බව සනාථ කිරීමට උදරයේ දකුණු පස ඉහළ කෙළවර අක්මාව පිහිටා ඇති ස්ථානය අතින් තද කර බැලීමේදී රෝගියාට වේදනාවක් දැනෙනවාසේම අක්මාව අතට අසුවීම සාක්ෂි සපයනවා. එවිට අක්මාව කොතරම් ප්‍රමාණයක් විශාල වී ඇද්දැයි පළපුරුදු වෛද්‍යවරයෙකුට පැවසීමටත් පුළුවන්. එසේම අක්මාවේ මතුපිට ස්වභාවය, අක්මාවේ දාර කොයි ආකාරයට තිබේද යන්නද උදරය අල්ලා බැලීමේදී හොඳ වෛද්‍යවරයෙකුට නිගමනයකට එළඹීමට පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍යවරයෙකු දැඩි අවධානය යොමු කරන තවත් කරුණක් තිබෙනවා. ඒවා නම් ශරීරයේ උරස් කුහරයේ කුඩා රතු පැහැති මකුළුවෙකුගේ ආකාරයට අඬු අටකින් යුතු මැද රතු පාට තිතක් සහිත මකුළුවෙකුගේ පාදමෙන් රුධිර පැල්ලමක් පිහිටා තිබීමයි. මෙයක් අක්මා රෝග ලක්ෂණයක්. හෝමෝන වෙනස් වීමකින් තමයි මේ තත්ත්වය උදා වෙන්නේ. තවත් රෝග ලක්ෂණයක් තමයි අල්ලේ ඇතිවන රතු පැල්ලම්. අක්මා රෝගීන්ගේ අල්ල රතු පාට ගැන්වෙනවා. ඒ වගේම අක්මාව නරක් වූ විට මුහුණ දෙපැත්තේ එහෙමත් නැත්නම් කන දෙපැත්තේ තිබෙන පැරොටයින් ග්‍රන්ථියේ ඉදිමීමට ලක් වෙනවා. එවිට මුහුණු විශාල වී රවුම් ආකාරයක් තමයි දිස්වෙන්නේ. නිරන්තරයෙන් මත්පැන් පානය කරන පිරිමින්ගේ මුහුණ දෙස බැලුව විට මුහුණ රවුම් ආකාරයට ඉදිමීමට ලක් වී ඇති බවක් පෙනෙන්නට ඇත්තේ මේ පැරොටයින් ග්‍රන්ථිය විශාල වීම නිසායි. එවැනි පිරිමින්ගේ අක්මාව දැඩි ලෙස ආසාදනයට ලක් වී ඇති බවට මුහුණ බැලූ සැනින් නිගමනය කරන්නට පුළුවන්. අක්මාව ආසාදිත පුද්ගලයන්ගේ ප්ලීහාවද විශාල වෙනවා. වෛද්‍යවරයෙකුට රෝගියාගේ උදරය අල්ලා පරීක්ෂා කර බැලීමේදී ප්ලීහාව ඉදිමී ඇත්නම් එය අතට අසු කර ගැනීමට පුළුවන්. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ ප්ලීහාව විශාල නොවන බැවින් උදරය පරීක්ෂා කිරීමේදී මෙලෙස අතට අසුවන්නේ නැහැ. අක්මා රෝගීන්ගේ අල්ල රතු පැහැගැන්වෙන අතර නියපුතුවලද වෙනස් වීම දක්නට ලැබෙනවා. ඒ වගේම පිත්ත ප්‍රණාල අවහිර වීම නිසා සිරුර කැසීමට ලක් වෙනවා. කැසීම නිසා සිරුරේ කැසීමේ පැල්ලම් පවා දක්නට ලැබෙනවා. එසේම උෂ්ණකෝෂ කුඩා වීමක්ද සිදු වෙනවා. අක්මාවේ තත්ත්වය බරපතල වීමේදී උදරයේ දියර පිරීමට පටන් ගන්නවා. උදරයේ දියර පිරීම නිසා උදරය පිම්බීමට පටන් ගන්නවා. වෛද්‍යවරයෙකු විසින් උදරයට තට්ටු කර බැලීමේදී දියර පිරී ඇති බව පහසුවෙන්ම සොයා ගැනීමට පුළුවන්. දැන් අපි අක්මාවේ රෝගී වී ඇති බව කලින්ම හඳුනා ගන්නා ආකාරය ගැන ගොඩක් දේවල් කතා කරා. දැන් බලමු අක්මාවේ තැන්පත් වූ මේදය ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ කළ යුතු දේවල් රැසක් තිබෙනවා. පළමුව හා වැදගත්ම දේ තමයි මත්පැන් භාවිතය නතර කරන එක. එතකොට ඔබ අධික ස්ථූලතාවයෙන් පෙළෙන කෙනෙක් නම් ක්‍රමානුකූලව ශරීරයේ බර අඩු කරගන්න ඕන. ඔබට දියවැඩියාව රෝගය තිබේ නම් හැකි තරම් රුධිර සීනි ප්‍රමාණය පාලනය කරගෙන සිටීමට උත්සාහ කරන්න. අධි රුධිර පීඩනය තිබේ නම් ඒද නිසි පරිදි පාලනය කරගත යුතු වෙනවා. එතකොට අපි භාවිත කරන සමහර ඖෂධ වර්ග තිබෙනවා මේද තැන්පත් වීම වැඩි කරන. අන්න ඒ වගේ ඖෂධ භාවිතය නතර කළ යුතු වෙනවා.
ආහාරවේලකට හැකිතරම් එළවලු පළතුරු කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් එකතු කර ගැනීමත් ඉතාම වැදගත්. මස් කණේක හා පොල් තෙල්ලනේ සංතෘප්ත තෙල් ආහාරයන් අවම කළ යුතු වෙනවා. සම්පූර්ණ මේද සහිත කිරි භාවිතයත් හොඳ දෙයක් නෙවෙයි. බිත්තර කනකොට කහමදය අඩුවෙන් ආහාරයට ගන්න, හැකිතාක් දුරට සීනි භාවිතය අඩු කරන්න, සුදු පාන් සහ සුදු සහල් ආහාරයට ගැනීමත් අවම කළ යුතු වෙනවා. කෝපි පානය කිරීම මගින් අක්මාවේ නිරෝගී භාවය වැඩි වෙනවා කියලා දැන් සොයාගෙන තිබෙනවා. එනිසා දවසට එක් වතාවක් හෝ කෝපි බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අඩුම ගානේ සතියකට දවස් 3ක් හෝ දවසකට පැය භාගයක් නිසි ලෙස ව්‍යායාම කිරීමත් ඉතාම වැදගත්. අක්මාවේ පවතින අනවශ්‍ය මේද ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා ව්‍යායාම කියන්නේ හොඳම බෙහෙතක්. එහෙනම් යාළුවනේ, අක්මාව ආසාදිත බවට හඟවන මේ පූර්ව රෝග ලක්ෂණ ඔබ තුළින්ද දිස්වෙනවාදැයි සොයා බලන්න. එය රෝගයේ උග්‍ර වීමට පෙර වළක්වා ගැනීමට ඔබට ඉතාම වැදගත් වේවි. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා නම් තවත් අයට බලන්න පහලින් ෂෙයා කරන්න. තාමත් ඔබ විශ්ම ලෝකයේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම පහලින් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.